පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් එක්ක පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙන කාරක සභා කිහිපයක් අවහුසි වෙනවා. ඒ යටතේ කෝප් කමිටුවේ කටයුතුත් අවසන් වෙනවා. විශේෂයෙන්ම යළි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළාට පස්සේ තමයි අලුතෙන් නිලධාරි මණ්ඩලයක් පත් කරලා කෝප් කමිටුව සභාපතිවරයෙක් පත් කරලා ක්‍රියාත්මක වෙන්නේ. එතනදි දැන් ගැටලුවක් නිර්මාණය වුණේ ඇත්තටම අද දිනේදී ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව කැඳවන පළවෙනි දවස නිසා කෝප් කමිටුව අපි යොදවගෙන තිබුණා උදේ 10ට මහබැංකුව විසින් ඉදිරිපත් කළ තියෙන මහබැංකු බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ ඕහාරික විගණන වාර්තාව සාකච්ඡා කරන්න. මොකද ඒක සාකච්ඡා කළා ඒ විගණන වාර්තාව පදනම් කරගත්ත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගත යුතුව තිබුණේ. ඒ වාර්තාව අපට එවල තිබුණේ වාර්තා පහක් හැටියට. ඒ පහම එවල තිබුණේ රහසිගත ලේඛන හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. විශේෂයෙන්ම නීතිපතිතුමාගේ නිර්දේශයක් මහබැංකුව විසින් ලබාගෙන තිබුණා. මෙම ලේඛන අධිකරණ කටයුතු වලට යොමු කරන්න තියෙන ලේඛන නිසා කෝප් කමිටුවේ සමාජිකයින් පමණක් පරිහරණය කරන්න කියන ඉල්ලීම යටතේ. ඒ නිසා කෝප් කමිටුව තමයි තීරණය කළ යුතුව තියෙන්නේ පාර්ලිමේන්තුව සතු ලේඛන නිසා එම ලේඛන කොයි ප්‍රමාණයකට පරිහරණය කරනවද කියලා. ඒ සාකච්ඡාව තමයි අද දිනේදී ගන්න අපි කාරක සභාව එක් රැස් වෙන්න බලාපොරොත්තු වුණේ. නමුත් මේ වාර අවසාන කිරීමේ ක්‍රියාවලියත් එක්ක දැන් අර්බුදයක් මතුවෙලා තියෙනවා. මේ ලේඛන පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ කෝප් කමිටුවට. නමුත් දැන් කෝප් කමිටුවේ සමාජිකයින් නැහැ. එතන අලුත් සමාජිකයින් සහ සභාපතිවරයෙක් පත් කරගෙන තමයි එම ලේඛන පරිහරණය කරන්න සහ එම ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙලා තියෙන්නේ. එනිසා දැනට වෝහාරික විගණන වාර්තාවේ වාර්තා පහම කෝප් කමිටුවේ ලේකම්තුමිය යටතේ ලේකම් කාර්යාලයේ ඉතා සුරක්ෂිතව තියෙනවා. මේ ලේඛන පදනම් කරගෙන මං හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ පත් කරන පළවෙනි කාරක සභාවට මුලින්ම පැවරෙන වගකීමක් තමයි හි සභාපතිවරයාට මේ ලේඛන මත අධිකරණ ක්‍රියාමාර්ග වලට සහය ලබා දීම. මොකද ඒකට හේතුව විශේෂයෙන්ම මේ නව රජයේ බලයට පත් වුණ වෙනකොටම තිබිච්ච ප්‍රබලම ඉල්ලීමක් මහජනතාවගේ ඉල්ලීමක් ඒ වගේම මේ ආණ්ඩුවේ පොරොන්දුවක් තමයි මේ දූෂිත මහබැංකු බැඳුම් කර වංචාවට චූදිතයින්ට දඬුවම් දෙනවා කියන එක. දැන් මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ 2002 අවුරුද්දේ ඉඳලා. ඒතකොට මේක එක ආණ්ඩුවකට විතරක් නෙමෙයි 2002 අවුරුද්දේ ඉඳලා මේ දක්වා තිබිච්ච සියලුම ආණ්ඩුවල බැඳුම් කර මිලදී ගැනීම පිළිබඳව ඒ සඳහා අර්ථසාධකර මුදල යොදවා ගැනීම පිළිබඳව සියලු කාරණා සවිස්තරාත්මකව විගණනය කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් එහා ගිහිල්ලා මේ පිළිබඳ තාක්ෂණික හැකියාව සහිත විදේශ රටවල්වල නිලධාරීන්ගේ සහයෝගයත් ලබාගෙන තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. මගේ මතක හැටියට මීට කලින් අවස්ථාවේදී මහබැංකුවේ නිලධාරීන් අධිපත්‍යම ඇතුළු නිලධාරීන් කාරක සභාවට පැමිණිච්ච වෙලාවේදී අපි මේ ව්‍යවහාරික විගණනේ තත්ත්වය විමසුවම ඔවුන් පැහැදිලි කළා විගණන පහක් හැටියට මේක කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 900ක පමණ මුදලක් වියදම් වෙයි කියලා ඇස්තමේන්තු කළා තියෙනවා කියලා. ඉතින් ඒසා විශාල මුදලක් වියදම් කරලා හදපු මේ වාර්තාව නිෂ්කාරණේ ප්‍රයෝජනට නොගෙන මේ චූදිතින් හඳුනා ගන්න ප්‍රයෝජනට නොගෙන තියනවට වඩා හොඳයි. අපි හිතන්නේ මහජනතාවගේ තිල්ලීමක් විශාල වශයෙන් රටේ අවධානයට ලක් වෙච්ච මාතෘකාවක්. ඒ නිසා නව රජයේ පළමු කටයුත්තක් හැටියටම මේ සම්බන්ධයෙන් අධිකරණ මේ ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒකදී ඒ ආණ්ඩු කාලද මේ ආණ්ඩු කාලද කියලා නැතුව හැම ආණ්ඩු කාලයකම සිද්ධ වෙච්ච මේ මහදැවැන්ත වංචනික ක්‍රියාවලිය මින් ඉදිරියට සිද්ධ නොවෙන්න අවශ්‍ය පියවර ගත යුතුව තියෙනවා. මං හිතන්නේ ඒක තමයි ඊළඟට පැවරෙන ලොකුම රාජකාරිය ලොකුම වගකීම ඊළඟට පත්වෙන නව කෝප් කමිටුවේ සභාපතිවරයාට සහ ඒ නිලධාරි මණ්ඩලයට ඒ සියලුම සභිකයින්ට පැවරන ප්‍රධාන වගකීම වෙන්නේ. මේ සම්බන්ධයෙන් නිසි පියවර අරගෙන රටට ජනතාවට වග කියන තත්ත්වයට ක්‍රියාමාර්ග ගැනීම.